කොහොමද ඔයාලට ඉතින් අද අලුත් දවසක් අපි දෙන්නගේ නිවාඩු දවස අපි දෙන්නාද වෙනස් වැඩකට යන්න කියලායි යන්නේ ඒ මොකද්ද කිව්වොත් එහෙම අපි හිතුවාද මිලාන වල තියෙන පිට්සා කන්න පුළුවන් top 3 මේ හොඳම ප්ලේස් තුන කොහෙද කියලා බලන්න ඉතින් අපි ඉස්සලම ඉන්ටර්නෙට් එකේ සර්ච් කරා එතකොට අපිට හම්බුණා trip advisor එකේ places තුනක් ඉතින් දැන් අපි එකින් එකට ගිහිල්ලා පිට්සා අරගෙන කාලා බලලා රස කොහොමද කියලා ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්න එහෙනම් යා focaccia කියන පැතලි පාන් වර්ගය පිට්සා එකක් විදියට මොඩිෆයි කරලා අරගෙන තියෙන්නේ රෆේලේ ස්පසීතෝ කියන කෙනා. ඉතින් එයා තමයි මේකේ ක්‍රියේටර් නිර්මාතෘ කිව්වොත් එහෙම හරි. ඉතින් එයා මේ පිට්සා එක නිර්මාණය කරද්දී ඉස්සල්ලාම බලලා තියෙන්නේ මේ ඉතාලිය කොඩිය. ඒ කියන්නේ රතු වලින් ටොමැටෝ සෝස් සුදු වලින් මොසරෙල්ලා සහමේ කොළ පාටින් බැසිලිකෝ කොලේ. ඉතින් ওই විදිහට තමයි ඉතාලියේ කොඩිය පාට තුනේ. ඒ වගේ තමයි මේ පිට්සා මාර්ගරීතා එක ඉස්සල්ලාම ඒගොල්ලෝ බේසික් මාර්ගරීතා එක තමයි මේ හදලා තියෙන්නේ. එකක් මරු ස්ටෝරි එකනේ අයියා. ඔයා දැනගන්න කියද? නෑ. ආහහා ඒකනේ කියන්නේ. හරි. අනිත් එක තමයි මේ පිට්සා එකයි ඕඩර් කරේ මොකද දැන් අපි දැන් තුනකට යනවනේ. ඉතින් දෙන්න දෙක දෙක ගත්තොත් එහෙම එකක් වැඩි අනිත් එක මේ ගොඩාක් සල්ලි වේදම් වෙනවා. ඒ හින්දා බජට් එකේ හැටියට එක ප්ලේස් එකකින් එක පිට්සා එක ගන්න try කරනවා. එතකොට බඩටත් shape pocket එකත් shape. හයි. Real pizza again, I mean, what about Harry? In a rasa balamini. Sir, in the game of dinner. But only make a cali atara in a kanda by Unui me, Unuhin the bear enough. Tony window. මාරම රහයි චීස් රහය එහෙම හොඳටම තියෙනවා. මේකට දාලා තියෙනවා ක්‍රීම් චීස් දාලා තියෙනවා. මොත්සරෙල්ලා චීස් දාලා තියෙනවා. ඊට අමතරව හැම් දාලා තියෙනවා. බැසිලික කොළ දෙක තුනක් දාලා උඩින් සරසලා තියෙනවා. ඉතින් ඒ ටික තමයි මේ ingredients. එතකොට මේ මේකේ බ්‍රෙඩ් එක ගැන කතා කරොත් එහෙම බ්‍රෙඩ් එක ඇත්තරම මේ හරිම මේ Soft toilet pain,
මේ තියෙන බ්‍රෙඩ් එක මේ හොඳටම මේ soft heeny bread එකක් තියෙනවා. ඉතින් මේ පිට්සා එකක් මන්නම් ආස මගේ පෞද්ගලික මේ ආස පිට්සා එකක් කියන්නේ මේ බ්‍රෙඩ් එක හීනි වෙන්න ඕනේ. අර සමහර තැන්වල තියෙනවානේ ලොකු මහත ඝනකම බ්‍රෙඩ්. අනිත් එක මේක size එකක් මේ ඔයාලා ඉස්සලා දකින්න ඇති අපි මේ පිට්සා එකේ clip එකක් දැම්ම. මේ size එකක් මේ ගානට තියෙනවා පොඩිත් නෑ ලොකුත් නෑ. එකිනෙකට කන්න පුළුවන් size එකේ හොඳට තියෙනවා. රහයි. රහම රහයි. හයි, කමුයි. Pizza emiglia romagna ekane eka euro 11ක් වුණා. එතකොට පිට්සා එකෙන් තුන් කාලක් විතර ගිහිල්ලා හොඳගත්ත සීට්ස් වලට euro 4ක් ගිහින් තියෙනවා ඒකට. එතකොට ඒගොල්ලන්ගේ tax එක euro 2ක් add වෙලා තියෙනවා. එතකොට අපි Coca-Cola එකක් ගත්තා. ඒකට euro 3යි. ඉතින් එහෙම තමයි මේ Pizzium එකේ pizza එක කෑවහම අනිත් දේවල් එක්ක prices හැදේ. එහෙනම් දැන් අපි ඊළඟට යන්නේ නැපිස්.
ඒකත් එක්ක ඒ කියන්නේ පිට්සියුම් එක්ක මේක කම්පයර් කරලා බලද්දි මේකේ පිට්සාගේ බ්‍රෙඩ් එක මේ හොඳ ක්‍රන්චි වැඩ තියෙනවා ක්‍රන්චි හොඳ මේ කරකර ගාලා හැපෙනවා අරක සොෆ්ට් වැඩි ඉතින් මට හිතෙනවා මේක අරකට වැඩිය චුට්ටක් නේ පොයින්ට් දෙන්න පුළුවන් මේකේ පිට්සාගේ බ්‍රෙඩ් එකට සහ රස මාර්ගය මාරම රහයි මේක ලංකාවේ දෙන්නෙක් වැඩ කරනවා ඒත් එක්කම මේ අපිට විශේෂම දේ අපිට සර්ව් කරපු මේ ගර්ල්ගේ බොයෆ්‍රෙන්ඩ් උත් ලංකාවේ කෙනෙක්ලේ අපිට ගොඩක් වෙලා කතා කර කර හිටියා ඉතින් ලංකාවේ අය හරි හොඳයිලු ලංකාවේ අය හරිම මේ සුහදශීලීලු ඉතින් අපිට හරිම සතුටුයි කොහේ ආවත් ඉතින් ලංකාවේ නම කොහේ හරි ගෑවිලා තියෙනවා හරි දැන් අපි එහෙනම් ඊළඟට යන්නේ කොහෙද පිට්සා අම් පිට්සාගේ ගාන කිව්වොත් එහෙම අපි ගත්තේ margarita එක. margarita එක යුරෝ 8ක් වෙනවා. එතකොට ඉඳගත්ත සීට්ස් වලට යුරෝ 3ක් දාලා තියෙනවා. තව අපි වතුර බෝතලයක් ගත්තා. වතුර බෝතලට යුරෝ 2ක් දාලා තියෙනවා. ඉතින් මේකේ මට හිතෙන්නේ අතන්ට වැඩි අතනත් එක්ක කම්පයා කරලා බලද්දි පිට්සා එකත් රහයි නේද අයියා? නේ? මට රහයි මෙතන මේ පිට්සා එක අතන එකට වෙන්නේ මේ මොකද පිට්සා ඒරියා එක මේකේ ගොඩක් තිබ්බා වටේ වාටිය මේ බෝඩ් එක අඩුයි ඒ කියන්නේ පිට්සා එක ලොකුයි අතන මේ බෝඩ් එක ලොකුයි පිට්සා ඒරියා එක පොඩි ඒ හින්දා මට හිතෙනවා මෙතන චුට්ටක් මේ ඊට වැඩිය ලකුණු දෙන්න පුළුවන් මට්ටම තියනයි කියලා ලකුණු 9යි 9යි අමාරයි බලමු ඊළඟ තැනකට ගිහිල්ලා නේ මොකද කියලා දැන් හරි එනයි යා අයියා අයියා සෙනඟ වැඩි සහ මේක තව චුට්ටකින් වහනවා ඒ හින්දා මම අයියා කතා වුණා දැන් බඩවල් දෙකක් පිරලා තියෙන හින්දා මේකේ පිට්සා එක අපි අරගෙන යමු කියලා එහෙනම් මං ගිහලා අරගෙන එන්නම් පිට්සා පිට්සා එකක් ඕඩර් කරා පිට්සා එක ලෑස්ති වෙනකන් මම මෙතනට එලා ඉඳගෙන ඉන්නවා ඉතින් ඇතුලේ ඉන්න කඩේ අයිතිකාරයා නේ අයියා කඩේ අයිතිකාරයා අපිට දුන්න මේ ෂැම්පෙන් ග්ලාස් දෙකක් ඔෆර් කරා ඉතින් මේ ගෙදර ගෙනියන්න පිට්සා එක ගත්තත් මේ වගේ දෙයක් ඔෆර් කරනවා මම දැකලා නැහැ අයියා නේද මේ ඉතින් ස්පෙෂල් කියන්න ඕනේ අපි යන තැනක් අපි අද කතා කරන්නේ මිලානෝ වල පිට්සා කන්න පුළුවන් හොඳම ප්ලේසස් තුනනේ ඉතින් මේ හොඳම ප්ලේසස් තුනෙන් තැන් දෙකකම ප්ලේස් දෙකකම ඇතුලේ වැඩ කරනවා ලංකාවේ ඉතින් මාර සතුටුයි නේද අයියා කොහේ ගියත් ලංකා කොහේ ගියත් ලංකාවේ වැඩ කරන දැන් මේක ඇතුලේ දෙන්නෙක් ලංකාවේ වැඩ කරනවා ඉතින් මේ දැන් මේ කඩේ අයිතිකාරයත් එක්ක අපි පොඩි චැට් එකක් දාගෙන හිටියා එයා කියන්නේ ලංකාවේ ගොඩක් නිහතමානී වැඩ කරන්න ලේසි ඉතින් ඒ වගේ හොඳ කමෙන්ට්ස් තියෙනවා ලංකාවේට ඉතින් චියර්ස් මේක අපි ගත්තේ මරිනාරා මේකට දාලා තිනවා සුදු ලුණු ෆ්ලේවර් එක හොඳට එනවා සුදු ලුණුයි මේ තක්කාලි සෝසුයි මොච්චරෙල්ලා එහෙම මෙහෙම දාලා තිනවා ඔරිගානෝ සුදු ලුණු ෆ්ලේවර් එක
බැසිලිකෝ. මේ ටිකේ අමුතු ෆ්ලේවර් එකක් එක්ක මේ අර චීසි ගතිය අඩුයි. නමුත් අර අනිත් දේවල් වල මේ ෆ්ලේවර් එක තමයි ගොඩාක්ම කටට දැනෙන්නේ. ඉතින් ඒකත් හරිම රහයි. මට හිතා ගන්න බෑ තුනේ මොකක්ද මේකේ බ්‍රෙඩ් එකත් හරිම මේ ඊනි සොෆ්ට්. එතකොට පිට්සා ඒරියා එක මේ බලන්න පිට්සා ඒරියා එක ගොඩාක් තියෙනවා මේ බෝඩර් එක අඩුවෙන් තියෙනවා. ඒ කියන්නේ මේකෙත් අර පිට්සා එකේ හොඳ පිට්සා ඒරියා එකක් තියෙනවා. ඉවරයි අඳුරුත් ඇටිලා අපි පිට්සා කෑවා දවස් එන්ජොය් කරා ඉතින් වෙනදා වගේම දැන් අපි ගෙදර යන ගමන් ඉන්නේ ඉතින් අපි දෙන්නගේ ටේස්ට් එකේ හැටියට අපි දෙන්න ආසම පළවෙනිම ප්ලේස් එක දෙන්න පුළුවන් නැපිස් එතකොට දෙවැනි එක පිට්සියුම් තුන්වෙනි එක අන්තිමට ගිය තැන පිට්සා ඉතින් ওই විදිහට තමයි අපි දෙන්නගේ ටේස්ට් එකේ හැටියට 1 2 3 අපි දෙන්න තියෙන්නේ ඉතින් මිලාන් ඉන්න කෙනෙක් නම් ඔයාලට ට්‍රයි කරලා බලන්න පුළුවන් මේ කඩ තුනේ ඇත්තනම අපිත් වෙනදට මේ පිට්සා කන්නේ ගෙවල් ළඟ තියෙන ඉජිප්සියන් කඩේකින් හරි මොරොක්කෝ කඩේකින් හරි මොකද ඇත්තටම කිව්වොත් එහෙම ඒවයි පිට්සා ලාබර් පිට්සා එකක් යුරෝ 5යි 4යි මැක්සිමම් 6ක් වේනේ අයියා නමුත් මේවයේ එක පිට්සා එකක් යුරෝ 10ක් 9ක් ඒ වගේ ගණන් වලට යන්නේ වැඩිම 15ක් විතර වේනේ එක පිට්සා එකක් ඉතින් නමුත් ක්වොලිටි එක ගත්තින් Thank you.